අද කතා කරන්න මේ හත්වෙනි ක්‍රමේ හත්වෙනි ක්‍රමේ කිව්වට මෙතන ගොඩක් ක්‍රම ගොඩක් එකතු කරලා මං හැදලා තියෙන්නේ මේ අපි පටන් ගමු මේවා සමහරව මං කලින් කරා කෑමෙන් පස්සේ විනාඩි 20ක් 30ක් පුළුවන් නම් ඇවිදින්න හයියෙන් ඇවිදින්න බැරි නම් හිමිහිට ඇවිදින්න මේකේ පින්තූර තියෙන දුවන්න නමුත් දුවන්න බැරි නම් ඇවිදින එක හොඳයි. අනිත් එක තමයි මේ BMI අගය ගැනත් මං කලින් වීඩියෝ එකක් කරා. ඒක බලන්න. BMI අගය තියාගන්න 20යි 21යි අතරේවත් එහෙම නැත්නම් ඉතින් 20ට අඩු වුණත් කමක් නැහැ. නමුත් ඉතින් දියවැඩියාව තියෙනවා නම් 21ට වඩා වැඩිපුර තියන්න එපා. ඒක අඩු කරගන්න ක්‍රියාපලියත් ගන්න. ඒක කැල්කුලේට් කරන හැටි මං ඒ කලින් වීඩියෝ එකේ කියලා ඇති. තේරෙන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න මං දාන්න. අනිත් එක තමයි මේ රිඩියුස් ස්ට්‍රෙස් ආතතිය අඩු කරගන්න. ආතතිය අඩු කරගන්න හොඳ ක්‍රමයක් තමයි මේ භාවනාව. භාවනාව කිව්වහම මේ දවස් ගණන් භාවනා කරන්න ඕනේ නැහැ. පැය ගණන් භාවනා කරන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් විනාඩි 5ක් 10ක් භාවනා කරාම හොඳයි. මේ අතරින් අපේ අපි මේ ආගමේ ඉගෙනගත්තු ඕකේ බුද්ධ ආගමේ ඉගෙනගත්තු ඉතාම හොඳ දෙයක් තමයි එකක් ආනාපානා සතිය. ඒ කියන්නේ හුස්ම ගන්න ඉහළ පහළ ගන්න එක ගැන කන්සන්ට්‍රේට් කරන එක. ඒක මේ කෑගහ කීකී මේව කරන්න ඕනේ නැහැ. ඔය මන් දකලා තියෙනවා හාමුදුරුවරු කෑගහ භාවනා කරනවා එහෙම කරන්න ඕනේ නැහැ. සද්ද නැතුව Taman Tamanටම කියෝ ගන්න. මේක මේ ඔය සුද්දොත් දැන් කරන්න පටන් අරගෙන තිනවා. ඒක ඒගොල්ලෝ කියන්නේ මොකද්ද මට මතක නෑ. මෙඩිටේෂන් එකට තව ඉස්සරහට නමක් දාලා. අනිත් එක තමයි භාවනාව අතරින් මෛත්‍රී භාවනාව. මොකද සමහරක් වෙලාවට කවුරු හරි ගැන තරහක් ඇති වුණාම මටත් ඒ ප්‍රශ්නේ තියෙනවා. මෝ මරාගෙනම කන්න ඕන කියලා හිතන තත්වයට එන අවස්ථාවල් තියෙනවා. ඉතින් එහෙම වුණාම අන්තිමට ඒකේ පාඩුව Tamanටම තමයි. මොකද ඒකෙන් සීනි මට්ටමත් වැඩි වෙනවා, ප්‍රෙෂර් එකත් වැඩි වෙනවා. මොකද එහෙම වැඩි වෙන්නේ ඒක තමයි අපි පරිණාමය වෙලා තියෙන හැටි. පරිණාමය වෙලා තියෙන හැටි කියන්නේ ඒකට ඉංග්‍රීසියෙන් කියනෝ ෆයිට් ඕ ෆ්ලයිට් සින්ඩ්‍රෝම් කියලා. ෆයිට් කියන්නේ සටන් කරනවද, එහෙම නැත්නම් ෆ්ලයිට් කියන්නේ පැනලා දුවනවද. දැන් අපි හිතමු අපි අවුරුදු 5000 ගණන්කට කලින් කැලේ ජීවත් වෙනකොට තව මිනිස්සු කට්ටියක් දැක්කොතින් දන්නේ නැති හරි, එහෙම නැත්නම් ඒ සතෙක් දැක්කොතින් ලොකු සතෙක් අපිට තීරණය කරන්න වෙනවා අපි දුවනවද, දුවලා බේරෙනවද, එහෙම නැත්නම් මූත් එක සටන් කරනවද. ඉතින් ඒක නිසා ඒ දෙකටම ඕන එනර්ජි. ඉතින් ඒක නිසා ඒ එනර්ජි දෙන්න බ්ලඩ් ප්‍රෙෂර් එකයි සීනි මට්ටමයි දෙකම වැඩි කරනවා. මොකද සීනි ඔන්නේ එනර්ජි අරගන්න. ඒක තමයි වෙන්නේ. නමුත් ඉතින් දැන් අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා මෛත්‍රී භාවනා වඩන්න. එතකොට ඔය ෆයිට් ඕ ෆ්ලයිට් සින්ඩ්‍රෝම් එක නිසා බ්ලඩ් ප්‍රෙෂර් එකයි සීනි මට්ටමයි වැඩි වෙන එක නවතිනවා. වැඩි වෙන එක අඩු කරගන්න පුළුවන්. ඉතින් අනිත් එක තමයි මේ විටමින් D. විටමින් D නිකන් ලැබෙන එකේ ඒවා අරගන්න. අපි නම් සල්ලි ගෙවලා දැන් බෝතල් වලින් ඇඩිෂනල් සප්ලිමෙන්ට් අමතර එකක් හැටියට ගන්නවා. මොකද මේ දවස්වල අවුව අඩුයි අපිට. දැන් ටික ටික වින්ටර් එකට එන්නනේ යන්නේ මේ දවස්වල ඕටම් නිසා. ඉතින් ඒ සන් එක්ස්පෝෂර් එන්න ඕන, ඉරේඩියට් නිරාවරණය වෙන්න ඕන හැම නැතුව ක්ලෝත්ස් නෙවෙයි. ඉතින් ඒක නිසා පුළුවන් තරමට ගෙදෙද්දි හරි අඩු ගන්න. ඉතින් පිරිමි කෙනෙක් නම් ඉතින් කමීසයක් නොවැඳ බැනීමක් නොවැඳ පුළුවන් ඉන්න. ගෑනු කෙනෙකුටත් ඉතින් ඒ හරහා සඳහා සුදුසු ඇඳුමක් ඇඳගෙන
බලන්න ගෙදර වත්තේ හරි හිරට නිරාවනේ වෙලා ඉන්න අඩු ගානේ පැය භාගයක් විතරවත් එළියට ඇවිල්ලා පොතක් කියවන්න පුටුවක් තියාගෙන අවුවේ තියෙන තැනකට. ඉතින් අනිත් එක තමයි වතුර බොන්න හයිඩ්‍රේටඩ් වෙන්න. මොකද වතුර නැති වුණාමත් සීනි මට්ටම ඉහළ යනවා. මොකද වතුර තියෙනවා නම් සීනි තියෙන ප්‍රමාණය ඒක තනුක වෙලානේ තියෙන ලේවල ඒක නිසා. ඉතින් අනිත් සමහර වැදගත් ලෝහ වර්ග තියෙනවා මේ ක්‍රෝමියම් මැග්නීසියම් වගේවා. ඒවා අඩු වුණාම දියවැඩියාව හැදෙනවා කියලා මේ WebMD කියන වෙබ්සයිට් එකේ තියෙනවා. WebMD කියන එක බොහොම ප්‍රචලිත වෙබ්සයිට් එකක්. ඒක ප්‍රයිවට් එකක්. ඒගොල්ලන් ඉතින් අරව මේ ඇඩ්වර්ටයිසිං තියෙනවා. නමුත් ඒකේ තියෙන දත්ත කාරණා 100%ක් වගේ හරි. ඒවා ඉතින් සේරම ක්වොලිෆයිඩ් ඩොක්ටර්ස් සුදුසුකම් ලැබපු දොස්තරලා විසින් නැවත වතාවක් හරි වැරදි බලලා තියෙනවා. ඒ වගේම තමයි මේ මැග්නීසියම් ගැන කියන්නේ. ඉතින් මේ මැග්නීසියම් තියෙන සෝස් එකක් තමයි මේ පම්කින් සීඩ්ස් වට්ටක්කවල ඇට. මම නම් වට්ටක්කවල ඇටත් කනවා. ඉතින් මම දැන් අද වට්ටක්ක කාලා වීඩියෝ එකක් දැම්මා. ඒකේ මම වට්ටක්ක ඇටත් කෑවා. ඉතින් මේ කැෂූස් වගේව ටිකක් ගණන් ලංකාවේ වුණත් ඒ වගේම තමයි කැෂූස් ටිකක් සීනි ගතිය තියෙනවා. සීනි වැඩි. පීනට් කියන්නේ රටකජු. රටකජුත් ඕල් රයිට්. රටකජු උනත් වැඩිය කෑවතින් සීනි නගිනවා. අනිත් එක ක්‍රෝමියම් තියෙනවා. හුඟක් වෙජිටබල්ස් වල ක්‍රෝමියම් තියෙනවා. ෆ්‍රූට්ස් වල තියෙනවා. හෝල් ග්‍රේන්ස් වල තියෙනවා. හෝල් ග්‍රේන්ස් කියන්නේ සම්පූර්ණ ධාන්‍ය කියලා කියමුකෝ. ඒ කියන්නේ හා නම් අර පොත් ඇරපු ඒවා නෙවෙයි. පොත්තත් එක්ක තියෙන හාල්. ඒ කියන්නේ රතු හාල්, සුදු හාල් වල මං හිතන්නේ ඒවා පොත් ඇරලා සුදු පාට කරලා තියෙන්නේ. මොකද එතකොට කල් තියාගන්න පුළුවන් ඒක නිසා. ඉතින් පුළුවන් තරමට රතුම රතු පාට හාල් හොයාගන්න. මං කරපු එක වීඩියෝ එකක් තියෙනවා අර CIC කියලා කම්පැනි එකකින්. මට මතක හැටියට CIC තමයි. ඒගොල්ලෝ හාල් ජාතියක් හදලා තියෙනවා මේ ලෝජීයි කියලා. ඒක හොඳටම රතුයි හාලටේ. ඉතින් ඒ වගේ එකක් ගන්න. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. Thank you very much for watching this.